අපි මේ කතා කරන්නේ මෙන්න මේ රජයේ විසින් රජයේ කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරගෙන තියෙන ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය හා ආයතනික ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන arrangement කියන කතන්දරය උඩ. දැන් මෙතනදී අපි කියන්නේ රජය හෝ කවුරු හරි ගොවීන්ට මේ අයිතිය ලබා දෙනවා නම් ශ්‍රී ලංකාවේ ගොවිතැන සහ ගොවීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් රට සස්ත්‍රීක කිරීමට මේ ජලය කළමනාකරණය කරනවා නම් මෙතන කිසි ගැටලුවක් නැහැ. නමුත් අවාසනාවක නම් මේ ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නේ ගොවීන්ගෙන් ඒ ටික ලබා දෙන්න නම් නෙමෙයි. මට එකින් එක ගිහිල්ලා ඔබතුමාට පෙන්වන්න පුළුවන් මේකේ තියෙන වගන්ති වලින් මේක සම්පූර්ණයෙන්ම සකස් කරලා තියෙන්නේ මේ රටේ ජලය රජය විසින් අරගෙන රජයේ අයිතියක් එහෙම නැත්නම් බූදලයක් බවට පත් කරලා එතෙන් පටන් මේක වෙනත් අයට විකුණලා ඒ විශේෂයෙන්ම මේ සාමාන්‍ය ජනතාවට නෙමෙයි අතිවිශාල ප්‍රමාණයේ බහුජාතික කම්පැනි වලට විකුණලා ඒ කම්පැනි වල අවශ්‍යතාවයන් සඳහා මේ ජලය ලබා ගැනීම කියන එක මා චන්දන ඔබ මට සුළු වේලාවක් දෙනවා නම් මා එකින් එකට ගිහිල්ලා මට මේක පෙන්වන්න කරන්න පුළුවන් පාලක මැදිරියට ගිහිල්ලා එන්න උමනායි මම ප්‍රධාන ඔව් අපි ප්‍රධාන පාලක මැදිරියෙන් පසුව ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයකට संगमे जयसुंदर महता චාප බණ්ඩාර මහත්මයා මම හිතන්නේ ඔබතුමා අතරමඟ නතර වුණා. චන්දන මේ මම කැමති නැවත සරත් අමුණුගම ඇමතිවරයාක් මතු කරපු කාරණයක් ගැන කියන්න. ඔහු කිව්වා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය නෙවෙයි ඉදිරිපත් කෙරුවේ කැබිනට් මණ්ඩලයේ සංක්ෂිප්තයක් සමරියක් කියලා. ඒ සමරිය මගේ ළඟ තියෙනවා. ඒ කතාව ඇත්ත. ඒක ඇත්ත කතාව. ඒ කියන්නේ ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු මේ කාරණේ දන්නේ නැත්තේ. මම පෞද්ගලිකව ඔබ කැමති නම් සඳහන් කරනවාට මම කතා කිව්වා විශාල ගණනකට උන් කවුරුත් මේ කාරණා දන්නේ නැහැ. වාසනාවකට රටේ මේ කියන සංක්ෂිප්තයේ තුල මගේ අරගලයේ තියෙන එක යෙදුමක් එක්ක මම කියන්නේ මේ කතා කරන සීලමු දේවල් බොරු මේ රටේ ජලය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි කෘෂිකර්මයේ නගා සිටීම අත්‍යවශ්‍යයි මේ රටේ කළමනාකරණයක් තියෙන්නේ මොකටද චන්දන මම කියන්නේ මට අවශ්‍ය නැහැ මේ රජයේද ගී රජයේද කියන කාරණේ එක්සත් ජාතික පක්ෂයත් පොදු පෙරමුණ ආණ්ඩුවත් අනාගතේ දැන් මේ ඉන්න රූපය තුල ඉන්න ඕනම ආණ්ඩුකුත් මේ සියල්ල කළමනාකරණය කිරීම වෙනුවට කරන්නේ ගසා කෑම සහ වෙනමනත් පෞද්ගලික අරමුණු සඳහා යොදා ගැනීම. මේ ගැන කිසිම තර්කයක් නැහැ. මම නැවත කියන්නම් මම කැමති මේ අපේ සංවාදයේ අහගෙන ඉන්න අය කරුණාකරලා පටු අරමුණු වලට සීමා වෙලා මේක අහන්න එපා. ගවේෂණශීලීව මේක දිහා බලන්න. ගැඹුරින් කල්පනා කරන්න මේ කියන කාරණේ ගැන. අමාත්‍ය මණ්ඩල සංදේශයේ මේ සංක්ෂිප්තය ඉතා පැහැදිලිවම තියෙනවා. ඉතා පැහැදිලිවම තියෙනවා. මෙන්න මේ වගන්තිය. ඔබට මම කියන්නම් මේ පුළුවන් නම් මේ කැමරාව ජනතාවට පෙන්වන්නට කැමති මේ කාරණේ මම තුන්වෙනි කාරණේ ප්‍රතිපත්ති මූලධර්ම සියලුම බුහගත හා බුහගත ජලය ඒක වැරදීමක් මෙතන තියෙන මං හිතන්නේ මුද්‍රණ දෝෂයකුත් තියෙන පොඩි සියලුම බුහගත සහ මතු පිට ජලය රජයේ සතුවේ මේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන වාර්තාව කැබිනට් මණ්ඩල සංදේශය අත්සන් කරන්නේ සරත් අමුණුගම ඇමතිවරයා නෙවෙයි හිටපු වාරි මාර්ග ඇමතිවරයාත් නෙවෙයි කවුද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය එහෙමනම් මේ කතාව බොරුවක් වෙන්න ඕනේ ජනාධිපතිවරිය නිකන් විහිළුවට වගේ ලියලා එහෙම ලියන්නේ නැහැ නේ රටක ජනාධිපති කෙනෙක්. මේ පිටිපස්සේ දීර්ඝ කතාවක් තියෙනවා. මේ කතාව පොදු පෙරමුණටවත් වෙනත් පක්ෂයකටවත් සීමා වෙච්ච කතාවක් නෙවෙයි. ඒක අපි තීරුම් ගත යුතුයි. නවීන ලෝකයේ තුල අපි දෝලණය වෙන්නේ කොයි පැත්තටද කියන කාරණේ තීරුම් ගන්න හොඳම දොර තමයි මේ කාරණය. මම ඔබට පෙන්නන්නම් අර ඉස්සෙල්ල මම කියපු ආයතනික සලස්ම පියල් නිතර නිතර කතා කරන ආයතනික සලස්ම ඒ සලස්ම 47 වෙනි පිටුවේ සරත් අමුණුගම ඇමතිවරයාට ඇමතිවරයාටවත් වෙන කිසිම ඇමතිවරයෙකුටවත් කිසිම දෙයක් කරන්න බෑ මේ සම්බන්ධයෙන්. මෙන්න බලන්න. මේකේ තියෙනවා also none of the present ministers would provide sufficient authority to allow the NWRA ඒ කියන්නේ National Water Resources Authority to serve as an apex body. ඒ කියන්නේ ඇමතිවරයාට වොයිස් එකක් නෑ සාමාන්‍ය භාෂාවෙන්. ඊළඟට තියෙනවා the NWRA will therefore report directly to the president as chief executive of government. जनाधिपति प्रश्न अगमति वरयाहो वरी कौदी मेरटे परम ऐति जनता मौलिक ऐति पावा दिन
තනි පුද්ගලයෙකුට හිතුමතට අරගෙන තමන්ට කැමති කැමති මං කලින් ඉදිරිපත් කරු මේවා බොරු නෙවෙයි මේ මං කලින් ඉදිරිපත් කරපු බ්‍රිතාන්‍ය සමාගම් දැනට අපිට කියලා හලමින් ඉන්න බ්‍රිතාන්‍ය සමාගම් වලට විකුණගෙන කන්න අපි ඉඩ දෙනවද අපි ඉදිරියේ තියෙන අභියෝගයක් මං ඉස්සල්ලාම පැහැදිලි කරන්න ඕන චාපා මේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එක් අවධියක කැබිනට් මණ්ඩල ඉදිරියට ඇවිල්ලා ඔබතුමා කිව්වා වගේ සංක්ෂිප්ත වාර්තාව අනුමත කරා ඒක කවුරුත් නැහැ කියන්නේ නැහැ නමුත් කැබිනට් එකක් කටයුතු කරන්නේ මේක ගලේ කෙටුව දෙයක් හැටියට නෙමෙයි නොඑක් විදිහේ නොඑක් අත්දැකීම් නොඑක් සාකච්ඡා ඒ විදිහට ඊළඟට අපි ගේනවා කෙටුම්පත් දැන් කෙටුම් සාකච්ඡා කෙරුවද නැහැ කැබිනට් මණ්ඩල මේ මේ 2000 අවුරුද්දේ ඊට පස්සේ මගේ පත්‍රිකාවක් ඔබතුමා දන්නවා මං ගෙනාවා මං දන්නේ කොහොම හරි මාසයක්වත් ගිහිල්ලා නැහැ මෙන්න ඒක මම මෙන්න මේක දිනෙත් තියෙනවා ඒක මම පළ කරලා තියෙනවා තමුන්ලා කරුණා කරලා ඒක කියවන්න දෙසැම්බර් 5 වෙනිදා 2000 ඒ සම්පූර්ණ විස්තරය ඒකේ මම එක කොටසක් මං කියලා තියෙනවා තමුන්ලා ගෙනත් ඒක කියලා තියෙනවා හන්සත්ගත කරලා තියෙනවා මේ 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 මං මොකද විශේෂයෙන් මං කියලා තියෙනවා The media has recently highlighted the allegation that this legislation is intended to prepare the way for a water tax on small farmers. I wish to state that the proposed legislation does not envisage a water tax. අපි ටැක් ගැන කතා කරන්නේ. එnde ඔබතුමා අපිට බොහොම ගැඹුරු සංවාදයක් ඇවිල්ලා ඉන්නේ. නෑ නෑ ඒක දැන් ඔබතුමා බොල් කරලා නෑ. නෑ නෑ අද අද බලන්න අද පත්තරවල මොනවද කියන්නේ? අද අද පත්තර. එnde නෑ ඉතින් ඒක මේක අහගෙන ඉන්නාට මම ඒක පැහැදිලිව කියන්න ඕනේ. මේ පැහැදිලිව කියන්නේ. එතකොට ඒ ඒ ප්‍රශ්නේ දැන් නෑ. ජල බද්ධ පිළිවෙල පාර්ලිමේන්තුවේදී ඔබතුමා මම නෑ නෑ දැන් ඔබතුමා පිළිගත්තානේ ඒක මෙතන මේ මනස යට දෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රශ්න දිහාවනේ මේ ඔබතුමා කිව්ලුනේ හැමතිස්සෙම ඊළඟට ඊළඟට දැන් අපි කෙටුම්පතක් සකස් කරනවා කරුණාකරලා මේ කෙටුම්පත පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ කෙටුම්පත මේ කෙටුම්පත විතර නෙමෙයි ඊට පස්සේ ඒ කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ පරීක්ෂා කරලා පාර්ලිමේන්තු කණ්ඩායම පරීක්ෂා කරලා මං පාර්ලිමේන්තුවේදී කිව්වා කාරක සභාවක් තියෙනවා හැම අමාත්‍යාංශෙම කාරක සභාවක් තියෙනවා ඒකේ ඉන්නවා සෑම පක්ෂයේම නියෝජිතයෝ මම ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරනවා මේක මමවත් පිළිගන්නවා මේක වැදගත් වැදගත් නීති කෙටුම් මතක් සාකච්ඡා කරලා අපි ඔක්කොටම පිළිගන්න පුළුවන් දෙයක් තමයි අපි පාර්ලිමේන්තුවට ගේන්නේ ඊට පස්සේ ඕන නම් උසාවියට යන්නත් පුළුවන් මේකේ තියෙන යම් යම් නෛතික ප්‍රශ්න තියෙනවා නම් උසාවියට යන්නත් පුළුවන් මේඳ මේක අපි බොහොම විනිවිද පෙනෙන විදිහට මේ රටේ අභිවෘද්ධියට ගේන්න ඒ සම්බන්ධීකරණ අංශෙන් කියන්නේ මේකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. එහෙමනම් ඒක මේ පාර්ලිමේන්තු ක්‍රමයේ තුල ඒ අවස්ථාවේදී ඒක උද්ගත වෙයි. ඒකයි මම කියන්නේ. උද්ගත වෙන්නේ නැහැ. මොකද නැත්තේ? කරුණාකරලා බලන්න 1999 අංක 42 ධර්ම ජල සම්පත් මණ්ඩල සංශෝධන පනත. මම ඒකයි කියන්නේ මේ ඊටාම කුමන්ත්‍රණකාරී දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. මේ සංශෝධන පනතේ තියෙනවා චන්දන මණ්ඩලයේ කාර්යය යටතේ විහිළුවක් නෙවෙයි. ඌ පොවගන්ති යටතේ මෙන්න මේ කාරණේ. භූගත ජලය නිසිලස පාලනය හා ආර්ථිකමය පරිහරණය සඳහා ආර්ථිකමය පරිහරණය සඳහා ඉකොනොමික් ගුඩ් සංකල්පය ආර්ථිකමය පරිහරණය සඳහා රජය විසින් ගත යුතු වන වෙනත් ඕනෑම සුදුසු ක්‍රියාමාර්ග ගැනීම මේ වගන්තිර උඩින් තියෙන පරිච්ඡේදවල පළාත් පාලන ආයතන හා රාජ්‍ය සංස්ථා මගින් ඊළඟට මේ පළාත් පාලන ආයතන අර්ථ නිරූපණය කරන ඊළඟ පිටුවේ මෙන්න මෙහෙම මෙන්න බලන්න පළාත් පාලන ආයතනයේ යන්නේ අර්ථ නිරූපණය වෙනුවට පහත් සඳහන් අර්ථ නිරූපණයේ ආදේශ කිරීමෙන් මේ සම්මත වෙච්ච පනතක් දැනට නීතියක් මේකේ තියෙනවා යම් කිසි නීතියකින් හෝ නීතියක් යටතේ හෝ ඇතිකොට පිහිටුවන ලද කවර වූ හෝ අධිකාරියක් ඊට ඇතුළත් වේ කවර වූ හෝ අධිකාරියක් ඒ අධිකාරිය තමයි වෝටර් රිසෝර්සස් ඔතෝරිටි කියලා මේ පිහිටවන්නේ යන්නේ ජනාධිපතිවරිය මම ඔබට සඳහන් කළා වගේ සේවය දීර්ඝ කරන්නේ ඉතා පැහැදිලිවම නෛතික වශයෙන් ඒ කාරණයට සම්බන්ධ වෙච්ච කාර්ය මණ්ඩලයේ මේ විහිළුවක් නෙවෙයි මේ කාරණේ. මේ සියලුම පනත් සම්මත කරලා ඉවරයි. මේවා ඉතා බොහොම සූක්ෂම විදියට කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වෙනේවා. ජලය විකුණන්න අවශ්‍ය සියලුම පිඹුරුපත් සකස් කරමින් ඉන්න ඇයි මේ බ්‍රිතාන්‍ය සමාගම් ලංකාවට එන විහිළුවටද? දැන් ඔබ කියන්නේ මේ දැන් මේ ජලය මිලදී ගැනීමේ මිලදී අරගෙන මේක නැවතත් ඒ අයගේ පරිහරණය සඳහා යොදා ගැනීමට මට මේ වීදුරු විකුණන්න පුළුවන්ද විකුණන්න බැරි මේක මට අයිති නැති නිසා හරි සරල කාරණයක් තේරුම් ගන්න බ්‍රිතාන්‍ය සමාගම් වලට මේ රටේ පොදු ජලය මිලදී ගන්න බෑ මොකද පදනම හරි සරලයි මේක මට මේ වීදුරු ඔබට විකුණන්න බැරි ඇයි මේ වීදුරු මට අයිති නෑ හරි දැන් ලෝක බැංකුවට මොකක්ද තියෙන උමනාව පැහැදිලිවම මේකේ තියෙනවා චන්දන ඔබ මට ඉඩ දෙනවා නම් ඉතා කෙටියෙන් මං කියන්නේ මේ ඔවුන් විශ්වාස කරනවා ඔවුන් අනියත බියක් පළ කරනවා 2025 දී ලෝකෙට කියනවා 2025 දී ඔන්න ලෝක ජල හිඟයක් එනවා අපි හොයාගත්තා
ඒ නිසා කරුණා කරලා ජලය ආරක්ෂා කරගනින්න. මේ බලන්න මේක කියනවා 2/3 of the world's population will experience water stress conditions by 2025. මේක සම්පූර්ණ නැත්තක්. පොඩ්ඩක් ඉන්න. ඔව් පොඩ්ඩක් ඉන්න. නෑ. මේක බොරුවක්. හොඳයි ඔබ කියන්නේ ඇත්තක් කියලා. ඔව් සම්පූර්ණ ඇත්ත. හරි. ඇත්ත. දැන් මට කියන්න ඉතා සරලව මම නැවතෙන්නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව එකතු වෙලා හදපු මේ ප්‍රතිපත්තිය තුල ජලය ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන ප්‍රතිපත්ති මට පෙන්නන්න. මම කියන්නම් ඉස්ලාම ජාපා ලෝක බැංකුව ඒකේ පරිශන අංශයක් තියෙනවා. ඒ පරිශන අංශය කියන දැන් මේ කරුණු ලෝක බැංකුව විතරක් නෙමෙයි අපිත් කියනවා. මේ දැන් තියෙන විදිහට අපේ ජල කළමනාකරණය කරේ නැත්තම් මෙන්න මම කියන්නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් සහ ඒගොල්ලන්ගේ සොයා ගැනීම මේ විදිහට අපි ජල කළමනාකරණය කරේ නැත්තම් 2020 විතර වෙනකොට දිස්ත්‍රික්ක 8ක මහට සහ දිස්ත්‍රික්ක 11ට යල වලට වතුර මඳිනවා ඇත්ත වතුර අපි කළමනාකරණය වෙලා තියෙන්නේ ඇයි මම පෙන්වන ඔබට ඉතාලම පහදලියම නීතිමය තත්ත්වයන් තීදි මේ රටේ අමාත්‍යංශ මොනවද කරන්නේ මන්ත්‍රණයක් නිසා නෙමෙයි මධ්‍යම පරිසර අධිකාරිය මොකද්ද කරන්නේ මට කරුණා කරලා කියන්න ලුණාව කලපුව ගඳ ගහනවා මදු මදු මදුරුවන්ගේ පාරාදීසයක් බොල්ගොඩ කලපුවට ඉතත් පත් දෙමින් බලනවා මේ රටේ ආයතන නිද්‍රාශීලී ඒවා ගසා කනවා ඒක අමාත්‍යංශ ගසා කනවා ඔබතුමා පරිසර වේදිකේ කැටියද දන්නවා මුළු පෘථිවියේම යම් යම් වෙනස් වීම් සිදු වෙනවා අද පරිසරයේ වෙනස් වීම් සිදු වෙනවා ඒක එක සාධකයක් අනිත් සාධකය අපේ ජනගහණය වැඩි වෙනවා වතුර පරිහරණය කරන ජන කොටස අනිවාර්යෙන් වැඩි වෙනවා අවශ්‍යතාවය වැඩි වෙනවා ඒවා තර්කයට විතර්කයට ලක් කරන්න ඕන දෙයක් නෙමෙයිනේ නෙමෙයි එම නිසා මේ අද මේක අපි අනාගතය ගැන කියන්න ඕනේ නෑ අද මේ රටේ වතුර අර්බුදයක් තියෙනවා නෑ මේ විශේෂයෙන්ම පානීය පානීය ජලය පිළිබඳ වතුර අර්බුදයක් තියෙනවා එහෙමනම් අපි ඒ ගැන කටයුතු කරන්න නෑ නෑ මම පැහැදිලිවම කියනවා however BOI indicates that it has not been able to proceed with the desired number of zones due to lack of water supply මොකද මේ කියන්නේ ඊට පස්සේ වාක් කියනවා however BOI මේකේ වගන්ති ගත්තොත් සඳහන් මේකට ගන්න හදනවා නෑ 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 මම ඒක තමුනාසෙන් මම හොඳට මම පුද්ගලිකව දන්න නිසා මොකද කුණ්ඩසාලේ තියෙනවා කෘෂි නෙමෙයි කාර්මික කලාපයක් මේක මම පුද්ගලිකවම දන්න දෙයක් ඒ කලාපයට කොරියන් ජාතිකයෝ වගේම ජපන් ජාතිකයෝ කර්මාන්ත ශාලා හදන්න ඉදිරිපත් වුණා. නමුත් අද කුණ්ඩසාලේ ඒ BOI කලාපය විතරක් නෙමෙයි කුණ්ඩසාලේ ගැමියන්ටත් වතුර ප්‍රශ්නයක් අද තියෙනවා. ඒක අපි දැන් එන අවුරුද්දේ දෙකේ දැන් ඒකට වෙනම විශාල මුදලක් වැට කරලා ඒක විසඳන්න යනවා. නමුත් සම්පූර්ණේ මම පිළිගන්නවා අද විදුලිය අපිට දෙන්න බැරි නම් වතුර දෙන්න බැරි නම් භූමිය දෙන්න බැරි නම් කොහොමද කර්මාන්ත කවුද කර්මාන්ත කාර්ය වෙන්නේ මේ රටේ මුදල් ආයෝජනය කරන්නේ නැතුව මේ විශාල ජනගහන රැකියාව සපයන්නේ කොහොමද ස්වර්ණවාහිනිය කරුණා කරලා වගකීමෙන් ඇත්තක් කියන්නේ මේ ස්වර්ණවාහිනිය ජනතාව බලාගෙන ඉන්න ජනතාවට උත්තරයක් දෙන්න මම හැම වෙලාවෙම ජල සම්පත් මේ රටේ භූගත සහ මතුපිට ජල සම්පත් රජය සතු කර ගැනීම සිදු වෙනවද නැද්ද ඔබේ ව්‍යාපෘතිය තුල නෑ ජලය සතු දැන් කෙලින් භූමිය මේ රටේ සම්පත් සම්පත් නෙමෙයි ජල සම්පත් මේ ඔබ කිව්වා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යම් යම් කාරණා වලට එකඟයි විරුද්ධයි කියලා මට කෙලින් උත්තරයක් දෙන්න ස්වර්ණවාහිනියෙන් ජනතාව බලන් ඉන්න ජනතාව ප්‍රිය කරන ආයතනයක් මට උත්තරයක් දෙන්න නෑ මං අහන්නේ මෙන්න මේ වගන්තිය කරුණා කරලා කියන්නේ මේ අපේ අපිට අයිතියක් නෙමෙයි මේ අපි මේ තර්ක කරන්නේ අපිට අයිතියක් ගැන නෙමෙයි කරුණා කරලා කියන්නේ මේ දෙවෙනි තුන්වෙනි වගන්තිය තියෙන ප්‍රතිපත්තිය නෑ ප්‍රතිපත්තිය කියන්නේ මේ ඕල් සර්ෆේස් ඇන් ග්‍රවුන්ඩ් වෝටර් ආ ඕන් බයි ද ස්ටේට් මොකටද කළමනාකරණය කරන්න මේක පවර ගන්න මේ වීදුරු හොදලා රන්තියන් මම මේක අයිති කර ගන්න ඕන නේද මේක ලොකු ප්‍රශ්නයක් නේ කළමනාකරණය එකක් දැන් අද බලන්න මේ රටේ විශාල මේ බලය විමධ්‍යගත කිරීමේ ප්‍රශ්නේ පිළිබඳව නෛතික අද තර්කයක් යනවා මේ ඉඩම් මූලික වශයෙන් රජය මධ්‍යම රජය සතු කරගෙන පළාත් සභාවලට පවරනවාද පළාත් සභා සතු කරගෙන අවශ්‍යතා අනුව මධ්‍යම රජයට පවරනවාද කියලා වතුර පිළිබඳ ප්‍රශ්න තියෙනවා දැන් අපි කියමු පළාත් සභා එක පළාත් සභාවකින් තව පළාත් සභා ප්‍රදේශයකට යන වතුර පිළිබඳ ප්‍රශ්න තියෙනවා ඒක ලංකාවේ එච්චර වාසනාවකට එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඉන්දියාවේ ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි එක රටක ඉඳන් තව රටට බංග්ලාදේශයේ ඉඳන් ඉන්දියාවට නේපාලේ ඉඳන් ඉන්දියාවට පකිස්තානයේ ඉඳන් ඉන්දියාවට ඉන්දියාවේ තියෙන ඒ ප්‍රාන්ත අතර ප්‍රශ්න ඉතින් මේ විදිහේ විශාල ප්‍රශ්න තියෙනවා රටක ඒ ඉඳන් වතුර වාතාශ්‍ර මේවා ගැන
රජයට අයිති කියලා මේ ලංකාවට විතරක් දින නීතියක් නෙමෙයි මුළු මුළු මේක මුළු ලංකාවට නෙමෙයි මුළු ලෝකෙම තියෙන ප්‍රතිපත්තියක් කරුණාකරලා මට කියන්නේ මේ දැනට බලපවත්වන ජල සම්පත් ප්‍රතිපත්ති යටතේ මේ ඔබට තිබෙන බලතල අදාළ විෂය බාර ඇමතිවරයාට තියෙන බලතල යටතේ ඔය කියන කාරණා කරන්න බැයිද what is මොකද තියෙන ප්‍රශ්නේ මෙතන ඒක තමයි ජලයේ කලමනාකරණය කරන්න අවශ්‍ය සියලුම කාරණා විතරක් නෙමෙයි මේ මේ බලන්න ඉතා වැදගත් මේ බලන්න මේකේ තියෙනවා ඉතා පැහැදිලිම කියලා තියෙනවා මේකේ ජලයේ බෙදා හරින්නේ කොහොමද ජලයේ කලමනාකරණය කරන්නේ කොහොමද පරිසර දූෂණය වළක්වන්නේ කොහොමද ඉතා පැහැදිලි බලන්න දැන් මෙතන මොකද කියලා තියෙන්නේ මට පෙන්වන්න බල ශක්ති සහ මේ මොකද අපි නිදසුනක් වශයෙන් බල ශක්ති මේ උදාහරණ ප්‍රශ්න ෆ්ලඩ් කන්ට්‍රෝල් ඇන්ඩ් හයිඩ්‍රොලික් පවර් ඔව් ඊළඟට මේ බලන්න ද ප්‍රොමෝෂන් ඔෆ් මේ මේ කියවන්න කරුණාකරලා මේ රටේ ජනතාව බොරු කියන්න එපා නම් බෙර බලන්න තමුන්නාසේ මට පෙන්වන්න මේකේ එකක් මේක කියන්නේ බහු විද ඒ කියන්නේ එක වේල්ලකින් විදුලිය වතුර කෘෂිකාර්මික වතුර ආදී යොදා ගැනීම. තමුන්නාසි මේකේ මට කරුණා කරලා පෙන්වන්න බල ශක්තියට අවශ්‍ය වතුර ප්‍රමාණය, කෘෂිකර්මයට අවශ්‍ය වතුර ප්‍රමාණය, පානීය ජලය ඒවා සම්බන්ධ කරන බලතල කොතනද දීලා තියෙන්නේ මේ කරුණා කරලා දැන් තමුන්නාසි අභියෝගයක් කරනවා. ඔබට තියෙන ගැටලුව දැන් සම්බන්ධීකරණය මට ඔබේ ප්‍රශ්නේ පැහැදිලි නෑ. නෑ නෑ ඔබතුමා කිව්වේ දැන් තියෙන බලතල ඔක්කොම මේක යට තියෙනවා කියලා වෝටර් රිසෝර්සස් බෝඩ් එකේ. ඒක තමයි මේ වචනයක් තියෙනවා ඉතින් පැහැදිලි. මේක අර්ථ නිරූපණය කරගන්න ඉතා පහසුයි. මේකට මේ විශේෂයක් දැනුමක් අවශ්‍ය නෑ. ද කරු කාල බල දැන් ඔබතුමා කියන්නේ ඒවා දැන් මේකේ අපේ පනතේ එකම විශේෂ පරමාර්ථයක් තියෙනවා. ඒ විශේෂ පරමාර්ථය තමයි මම තමුන්නාසිලාට කියන්නම්. අද දැන් අපි මේ යෝජිත පනතේ අපි මේ 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 අපි කෙටුම්පත් පනතක් තියෙනවා. කරුණා කරලා කියන්න අපිට. නෑ නෑ කෙටුම්පත් පනත තව අපි සකස් කරගෙන යන එකක්. ඒක තමයි විදපත්. නෑ නෑ මම කියන්නේ මම කෙටුම්පත් කරන්නේ. මේක මේ ප්‍රතිපත් නෑ. ඒ ඒ ප්‍රතිපත්ති විතර නෙමෙයි මගේ ප්‍රතිපත්තිත් රජයේ ප්‍රතිපත්තිත් කැබිනට් ප්‍රතිපත්තිත් ඔකට අතුල් වෙනවා. මෙන්න බලන්න. මේක නේ. ප්‍රෙසන්ට්ලි මම මේ කියලා තියෙනවා දැනට පනත් 50ක් සහ ආයතන 40ක් වතුර ඒක ඔබතුමා කියන්නේ ඉතින් එමෙතුමා අපි අවුරුදු ගානක් දන්න කතන්දරයක්. නවා ඒවා සම්බන්ධීකරණය කරන්න ඕන. ඔව් සම්බන්ධීකරණය වුණා. මම සම්මුණාසය දරගෙන හිටියද මේ රටේ ජනතාව දන්නේ නැහැ. දැන් මෙතන ඇතර චාපා ඉවර කරපු දැනකින් මම පටන් ගන්න ඇතර මම චාපා ඉවර කරපු දැනකින් පටන් ගන්න කැමති මොකද ඔහු කිව්වා මේ මොකක්ද ඇයි මේ කලමනාකරණ ප්‍රතිපත්තියේ මූලික එන්න හේතුව අර ඔබතුමාත් කිව්වාගේ ලෝකේ ජල හිඟයක් ඇති වෙනවා. ඇත්ත ඒක සිදුවෙමින් පවතිනවා විවිධ දේශගුණික හේතු නිසා හා පරිසරික හේතු නිසා. ඒ නිසා අද විශේෂයෙන්ම බහුජාතික සමාගම් පදනම් වෙලා තියෙන යුරෝපීය හා දියුණු රටවල් වලට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොහෙන්ද තමුන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය කරන නැත්නම් තමුන්ගේ ගර්කින් ටික වවා ගන්න බේබි කෝන් ටික වවා ගන්න දුම්කොළ ටික වවා ගන්න කොහෙන්ද වතුර තියෙන තැනක් හොයාගන්නේ කියලා. ඒ නිසා ඔවුන්ට ඇස් ගහන්න සිද්ධ වෙලා තියෙනවා ලෝකේ වතුර සම්පත අතින් දියුණු රටවල් දිහාට. දැන් ඒක තමයි මම මුලින්ම පෙන්වලා දුන්නේ ලංකාවට ඇයි මේ ගිජුලිහිරින් කෙලහලාගෙන එන්නේ කියලා. ඉන්න 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 මම තනි කර සිහිනයක් පමනයි. ඒක නෙවෙයි මම පෙන්නලා මම පෙන්නලා. මනෝමය ලෝකයක්. මනෝමය ලෝකයක්. ඒ වෙනයක් නෑ. එහෙම කදිනවා නම් ඇත්ත නේද තුමා අපි හිණයක්ම වේවා. කවදාවත් වෙන්නේ නෑ. වෙන්නේ නැති හින්දා තමයි මා මේ ප්‍රතිපත්තියෙන් පෙන්වන්නේ ඒ සිහිනය එලි කර ගැනීමට ඔබතුමා මේ ලේඛනයේ සකස් කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ සිහිනය ඔබතුමා සබය කරන්න යන්නේ මේ ප්‍රතිපත්තිය තුළ කොහොමද කියන එක පෙන්වන්න. මේක අටවෙනි පිටුවේ water allocation allocation issues and needs කියන එකේ දෙවෙනි එකේ industrial water supply කියන එකත් ඔය කියා තියෙනවා. However BOI indicates that it has not been able to proceed with the desired number of zones due to a lack of water supply. Industrial water requirement should be taken into account in water resource planning and selecting the location of industrial development zone. ඊට පස්සේ එතනදි කියනවා ෆර්ම්ස් ආ ඉන්න ඉන්න මං ඉවර නැහැ මං ඉවර නැහැ ඉතින් මොකද වෙන්නේ ඒක මම සම්පූර්ණයෙන් ඉන්නේ කියනවා හරි ඒක ඒ යටදී වුන් කියනවා ෆර්ම්ස් ආ therefore forced to make their own arrangements to extract water from both surface and ground water sources ඔන්න ඔය කාරණේට තමයි සර්ෆස් ඇන්ඩ් ග්‍රවුන්ඩ් වෝටර් රජය සතු අයිතිය බවට පත් කරගන්නේ මෙන්න මේ ෆර්ම්ස් වලට දෙන්න නෑ නෑ අන්න මේ මේ බොහොම පැහැදිලි කියලා තියෙනවා නේද ඒ නම මගේ ඉංග්‍රීසි භාෂාවයි මගේ ඉංග්‍රීසි භාෂාව වෙනස් නේද මං කියන්න ඕන මේක ඇත්ත වශයෙන් සම්පූර්ණයෙන් වෙලා තියෙන්නේ අද අපි මේ රටේ කර්මාන්තකරණයක් ඇති කරන්න ඕන නම් මූලික සම්පත් ඒවට ලබා දෙන්න ඕන අද බලන්න ඉන්දියාවේ ඉන්දියාවේ ඊටාම ලාභට විදුලිය දෙනවා එතකොට කර්මාන්ත ඇති කරනවා අපි ලාභෙට අපි ඒ කර්මාන්ත ශාලා වලට වතුර දෙන්න ඕනේ. එතකොට ඒ නැත්තම් කොහොමද අපි මේ රටේ මේ රැකී ප්‍රශ්න විසඳන්නේ?
අපි සම්පූර්ණයෙන් මේ රටේ මුදල් ආයෝජනය කරලා කර්මාන්ත ශාලා හදලා මිනිස්සු රැකියාව දෙන්න ඕනේ. ඒක ගැන සැකයක් නැහැ නේ. ඒක ඒක අත්‍යවශ්‍ය දෙයක්. කවුරු හරි කියනවා නම් ඒව කරන්න බෑයි කියලා. එහෙමනම් මේ රටේ තරුණ තරුණියන්ට රැකියාව දෙන්න බෑ කියලා අපි පිළිගන්නවා. මේ රටේ ආරක්ෂාව ආරක්ෂා දෙන්න මිනිසුන්ට අපි මුදල් ආයෝජනය කරන්න ඕනේ. ලංකාණ්ඩුවෙන් සල්ලි ආයෝජනය කරන්න බෑ නම් පිටින් ගෙනල්ලා ආයෝජනය කරන්න ඕනේ. ආයෝජනය කළා මේ රටේ නිෂ්පාදන ඇති කරලා පිටරට විකුණන්න ඕනේ. ඒක සැකයක් නෑ. ඒක කවුරු කරන්න ඕනේ වැඩක්. ඔව්. ඒ සඳහා लोके ඒක මනස් මේ මනස්ක ලෝකයක් මනස් කියන එක නේ මේ මනස්කාන්ත ලෝකයක් අර කිලර් බීස්ලා කියලා මෙවට කියන්නේ ඩූම්ස් ඩේ සිනාරියෝ ඒ කියන්නේ සියලුම නීත්‍යානුකූල ලෝකීය ලෝකපත් කරන්න ලෝකාන්ත මිනිගන්නේ නැහැ ලෝකාන්ත දර්ශනයක් මේවත් සාමාන්‍ය ප්‍රායෝගික රට පාලනය කිරීමේදී මේ අන්තවාදී මේ මනස්ක ලෝක අපිට පිළිගන්නට බෑ ඒ යම යම් අදහස් තියෙනවා ඒවා අපි කල්පනා කරනවා නමුත් මේම අන්තවාදීව අපිට හිතන්න බෑ කර්මාන්ත ශාලා වලට වතුර දෙන්න බෑ පිටරට ආයෝජනය කරන්න බෑ එහෙනම් කොහොමද මේ රටේ ආර්ථික ප්‍රශ්නේ ගන්න මේ විදිහට රැකියා දෙන්නේ මම එතුමා මා කියන්නේ ආයෝජන වලට කැමති මේක පිටුවෙන් පිටුව අපි තවත් පිටුවක් සමාජය යනවා මේ අතර යම් යම් අඩු මොකද මේක 21 වෙනි පිටුවේ පැහැදිලිව කියලා දිනා කර්මාන්ත සඳහා කොහොමද කොවිදන්නේ කියලා ඕනෑම පනතක් ගේනකොට අලුත් අදහස් අතුරු කරන්න පුළුවන් මම පොරොන්දුවක් දීලා තියෙනවා අපි විවෘත වෙ ඒ අලුත් අදහස් අවශ්‍ය වෙනවා කියලා. නමුත් මේක කුමක්ද? තමුන්නාන්සේට පොරොන්දුවක් දෙන්න අයිතියක් නැහැ. තමුන්නාන්සේට මේ පණ තැන්නු මේ ජලයේ අයිතියක් නැහැ. ඒක කෙලින්ම තියෙන්නේ ජනාධිපතිනියත් එක්ක. කිසිම අයිතියක් නැහැ. කිසිම අයිතියක් නැහැ. මේ 47 වෙනි වීඩියෝ කියලා බලන්න කරේ. ඔය ඕක හැදුවේ ජල සම්පත් අමාත්‍යාංශය හදන්න ඉස්සෙල්ලා ආපු යෝජනාව. දින බලන්න. ඔබ කියනවා දැන් මේක මේ කිසිම නීත්‍යානුකූල වක්‍රතාවක් නැති ලියවිල්ලක් කියලා. නෑ නෑ. ඒකෙත් අදහස් ගන්න පුළුවන්. වෙන අදහස් ගන්න පුළුවන්. ඒකේ ඔය කියන අදහස ගන්න බෑ. ඔබතුමාට කියන්නේ නැහැ කියන අදහස ගන්න පුළුවන්ද බෑද මේ 47 වෙනි පිටුවේ දැන් කලින් ඡාපා කියපු කතන්දර ගන්න පුළුවන්ද බෑද ඒ අදහස ගන්න බෑ මොකද ඊට පස්සේ තමයි ජල සම්පත් කල්මනා කරන අමාත්‍යාංශය ඇති කරේ එතකොට ඒකේ මම පෙන්නලා දීලා තියෙනවා මේ තමුන්නාංශයට කියන කැබිනට් পেපර් එකේ කරුණා කරලා බලන්න මේ අවුල බලලා කතා කරන්න ඒකේ කියලා දිනවා මෙන්න අපේ අමාත්‍යාංශයට දීලා තියෙන වැඩ जनाधिपति कतंदर गोवियोट कुंबरे कुंबरे නේ ඔබතුමා මේ පනත දැන් මේ පනත ඉදිරිපත් කරනකොට ඒ පනත කාගේ විෂයපතේට අයිති වෙයිද කාගේ ඒකේ නියෝජිතයින් කවුද කියලා සම්පූර්ණ තියෙන අත් වශයෙන් මේ පනත ඔබතුමා කියනවා මේ පනත එනකොට වාරි මාර්ග දෙපාර්තමේන්තු මේ අමාත්‍යංශ තිබුණේ නැහැ ඔව් තිබුණේ නැහැ මේ පනත නෙමෙයි මේ 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 ප්‍රතිපත් කියනකොට සම්පූර්ණ ඒ කියන්නේ වාරි මාර්ග එමෙතිවරේක ඉඳලා නැහැ දැන් වාරි මාර්ග හිටියා නමුත් ජල කලමන කළ අමාත්‍යංශ තිබුණා අමාත්‍යංශ හොඳයි ඒ සමරකෝම් මහත්මයා ඔබතුමාට අවස්ථාව තිබෙන කතා කරන්න तीरात्मक अभियोग प्रश्न राज्य पार्श्विक लिखित हो वाचिक पीड़ित मंगीतना प्रार्थना මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ සරත්ථම්නගම මහත්වරයාට. දැන් අම්නගම මහතා දැනුත් කියා සිටියානේ පනතක් නැ බව. නමුත් ගිය මාසේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග ඉංජිනේරුවන්ගේ රැස්වීමකදී අම්තිවරයා දුන් සාකච්ඡාවකදී පැහැදිලිව කියා තිබෙනා මේ ජල පනතක් තියනවා කියලා එක සාදා ඇති බව. ඒකේ මේ මුළු
කොටසම ඩේලි නිවුස් එකේ ඩේලි නිවුස් පත්තරේ ගියා දෙසැම්බර් 27 ගිය කොටසේ මෙහෙම තිබුණා මේ ඉංග්‍රීසියෙන් තිබුණේ After 5 years of deliberations and discussion, the draft law or Water Resources Act has been prepared and is being now discussed. ඒකට උත්තරයක් දෙන්න සමන් අම්තිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා ඔබතුමිය ඒක දකින්න ඇති draft law. Draft law එක දැන් නීතිපති Water Resources Act කියලා කියලා තියෙනවා. ඔව් draft law එක අවසානයේ එන්නේ Water Resources Act එකක් හැටියට. දැන් දැන්ට නියම තත්ත්වය මම ඔබතුමියට කියන්නම්. लीगल ड्राफ्ट ඒ කියන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ දැන් දල සටහන සකස් කරනවා ඊට පස්සේ ඒක අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා කැබිනට් මණ්ඩලයට ඕන සංශෝධනයක් ගේන්න පුළුවන් ඊට පස්සේ නැවත ඒක නීති කෙටුම්පත් අංශයට යනවා ඊට පස්සේ මගේ බලාපොරොත්තු වෙනවා ඊට ඉස්සෙල්ලා අපේ පාර්ලිමේන්තු කාර්ක සභාව මගේ අමාත්‍යාංශේ පාර්ලිමේන්තු කාර්ක සභාවත් එක්ක සාකච්ඡා කරන්න ඒක සියලුම පක්ෂ ඉන්නවා ඊට පස්සේ තමයි පනතක් හැටියට පාර්ලිමේන්තුවට කෙටුම් පතක් හැටියට එවන්නේ ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේ විවාද කරන්න පුළුවන් සංශෝධන ගේන්න පුළුවන් ඉතින් ඒ ඒ තහුඟාක් පියවරවල් තියෙනවා මේක අද නීතියක් හැටියට අපිට සලකන්න බෑ හොඳයි සෙනෙවත් මහත්මිනු බොහොම ස්තුතියි මම හිතන්නේ අපි ප්‍රධාන පාලක මැදිරියට යනවා කෙටි විරාමයක් සඳහා ඉන් අනතුරුව නැවතත් මේ සාකච්ඡා සභාවට स्वर्णवाहिनी देशपांड सहकालीन वेरसनाशेगन रात्रि साकाचा स्वभाव समय कथाक्रम सिटी जल कलमणाकरण वेरसहा पिलिबंद अभी मे साकाचा स्वभाव अवसान करट सुदान मे सिटो मैतने अवसान किरी सदा कुमार चप मंडर महात्म उवस्तावती मिनो मैं कमती चंदन अरे मगे इतना हितवते कहपू प्रश्न संबंध कर मगे कथा अवसाने करें मम अहो अहो अधिकरण अभी बलापुर ඔබ දන්නවා අසල්වැසි ඉන්දියාවේ නර්මදා වේල සම්බන්ධයෙන් ඉන්දියානු ජනතාව ඒකරාශි වෙලා මාධ්‍යකරුවන් සහ විවිධ අය එකතු වෙලා අධිකරණයට ගියා. නමුත් අපි කතා කරන ස්වාධීන නිදහස් ඒ වගේම නිර්භීත ඉන්දියානු අධිකරණයේ නඩු තීන්දුව දෙන්නේ ඔබ දන්නවා ලෝක බැංකුවට පක්ෂව. ඒ කියන්නේ නර්මදා වේලෙන් නර්මදා මිටියාවත යකාට ගියාදින් කියන තීන්දුවක් ලැබෙන්නේ. ඔය ලෝක ප්‍රවණතා ඇතුළේ අපි ජීවත් වෙන්නේ පැහැදිලිවම. අපි ඊටාම අන්ත අසරණ ග්‍රහණයකට අසුවිච්ච අවස්ථාවක තමයි මේ ඉන්නේ අපි විතරක් නෙවෙයි මේක මේ පොදු පෙරමුණු ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න පැහැදිලිවම ලෝක ප්‍රවණතා අතරේ අපි කොතනද ඉන්නේ මං ඉස්සලා කිව්වා වගේ ලෝක ගෝලීයකරණය තුළ කහටගස් විදිලේ කැපිදිගොල්ලෑව මම අර හරමානිස් වගේ ගොවි මහත්වරු අන්ත අසරණ අපිට තැනක් නැහැ. ඒක විහිළුවක් එහෙම කවුරු හරි කියනවා නම් විශ්ව ගම්මානය කියන්නේත් එහෙම හිතලුවක්. ඒ සමාජ යථාර්ථයන් තුළ අධිකරණයේ තුලට අපි යනවාද මේ කාරණේ අරගෙන ගිහිල්ලා ලෝක බැංකුවට අවසර අරන් දිනවද මේ කාරණා කරන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන අතරේ අපි ඊට වැඩි විශ්වාස කරනවා දැවැන්ත සමාජ ව්‍යාපාරයක්. මේ කාරණේ සඳහා පමණක් නෙවෙයි මේ රටේ සියලුම කාරණා සම්බන්ධයෙන් විධායක ජනාධිපති වරිය හෝ වරයාගේ සිට අන්තිම ග්‍රාම සේවක දක්වා උපපාලන ක්ෂේත්‍රයේ තුල තමන්ට හිතුවක්කාර තමන්ට අවශ්‍ය දේ කරන්න ඉඩ නොදෙන සමාජ ව්‍යාපාරයක් අවශ්‍යයි. මම මේ සමාජ ව්‍යාපාරයට කිව්වොත් සිවිල් සමාජයේ ශක්තිමත් කිරීම කියලා සමහර විට එක්ස් කණ්ඩායම් හරි වෙනත් කෙනෙක් කියන පුළුවන් ඒක විහිළුවක් කියලා. කොහොම නමුත් මම කියන්නේ මේ ආයතන ප්‍රශ්න කරන ක්‍රමයක්. Tamanṭa hituwa matayata weda karanna ida nodena kramayak me rate nirmanaya kala yutuyi. Api kala yutu de anna eka e sandaha api obata aaradhana karana visheshayen jala prashne sambandhayen me elamena nidahas dawasa api yojana karala thiyena ape nidahas jala yutu surakime peramuna api eka rashi wenawa polonnaru nagareta parakrama wabammata api හඬක් නගන පොළොන්නරුව සිට ඒ කියන්නේ විකල්ප ජාතික උත්සවයේ මෙවර නිදහස් ජාතික උත්සවයේ අපේ නිදහසේ ජල අයිතිය වෙනුවෙන් අපි සමරමු කියලා. ඒ කියන්නේ අපේ අනාගත પરම්පරාව සඳහා මේ භූගත සහ මතුපිට ජලය ආරක්ෂා කරමු. ඒ කිසිදු පුද්ගලයෙකුට කොල්ල කාගෙන විකුණාගෙන කන්න ඉඩ නොදෙමු. ඔව්. හොඳයි ශාබ බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. ආචාර්ය සරත්තුමුණ ඔබතුමාට. මේ ඔක්කොම යටින් චන්දන ප්‍රශ්නයක් තියෙනවා. අපි आत्म शक्ति प्रश्न वल्ट मून दिन्न बेरियाई अतन कुमंत्रेनो मिथन कुमंत्रेनो गोलीय करणेनो अभी हेमविला अभी तो परीबाहिर बल अटवे नी मंग मंग इतना ओण प्रश्न मून दीला एव अभी तो ये अरगल करला अपट मेराटे जनता तीर गांडपुलवा मेराटे जनता अभी कपविला वेडकल तीर अब ये කැපවීම සහ අයිතිය ගැන මේ රටේ ජනතාව දන්නවා දැන් මම දිස්ත්‍රික්ක හතක වැඩ කරලා තිනවා දිසාපතිවරයෙක් හැටියට ඒ ජනතාව දන්නවා කොහොමද මම වැඩ කරලා තියෙන්නේ කියලා එහෙනම් අපි බය වෙන්නේ නැහැ අපි ඕනේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් මේ රටේ ජනතාව වෙනුවෙන් හරි තීරණ ගන්න අපි බය වෙන්නේ නැහැ
මමනම් කවදාවත් නැත්නම් අපේ රජය කවදාවත් ලෝක බැංකුව කියන හැටියට හරි වෙන ආයතනයක් කියන හැටියට හරි අර මිනි මරණ මැසෝ වෙන නිසා හරි අපි බය වෙන්නේ නැහැ ජනතාව වෙනුව අපි තීරණ ගන්න ඕනේ තීරණ අරගෙන මේ රට හදන්න ඕනේ ඒකයි මගේ අදහස නෑ නෑ කියන තරුණයෙක් එහෙම නෙවෙයි නේ හොඳයි ඔව් ඔබතුමාට අවස්ථාව තිබෙනවා අපි වර්මන් ඩිපාර්ට්මන්ට් ඉංජිනේර් සංගමයේ ලෙස හැටියට ජාතික ජල සම්පත් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් තිබීම ගැන මේ විරුද්ධත්වයක් නැහැ. ඇත්තටම අපි කියන්නේ ජාතික ජල සම්පත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒක හැබැයි රටට ආරක්ෂා වෙනවාදී ඒ වගේම අපේ ආහාර අතින් සෑම්පුකසිත වෙන තත්ත්වය ඒ ඔක්කොම සලකා බලලා රටට හිතවාදී ආකෘතියකට ඒ කියන්නේ ADV හරි ලෝක බැංකුව හරි ආකෘතියට නොවි අපිට හිතවා කර විදියට දැන් ඇමතිතුමා කතා කරපු විදියට අපිට තේරෙනවා යම් වෙනස් කිරීමකට සූදානම් බව ඒක සුභවාදී දෙයක් අපි ඉංජිනේරු සංගමයේ හැටියට අපි සතුරු වෙනවා ඒ ගැන ඒ විදියට රටට හිත කර අපේ දෙපාර්තමේන්තු වලට හිරිහරයක් නොවන විදියෙ ප්‍රතිපත්තියක් සකස් වෙනවා නම් අපි සතුටු ස්තුතියි ඔබතුමාට චන්දන අද අපි මේ සාකච්ඡාවට මූලිකව කරගත්තේ National Water Resource Policy and Institutional Arrangements කියන කතන්දරේ මේ නැත්නම් මේ ලේඛනය. ඉතින් මෙන්න මේ ලේඛනය තුල ඇමතිතුමා කියන්න හැදුවේ අපිට ජල කළමනාකරණයක් අවශ්‍යයි. අපි කියනවා ජල කළමනාකරණයක් අවශ්‍යයි. හැබැයි මේ ජල කළමනාකරණය ලෝක බැංකුවට හෝ වෙනත් දැන් මේක හදලා තියෙන FAO එකට හෝ මේ මේ මේකට අපි කවුරුත් සම්බන්ධ වෙලා නැහැ නේ මේක ජාතික ප්‍රතිපත්තියක් කියලා නවින් තිබ්බට මේ රටේ ජනතාව සම්බන්ධ වෙලා නැහැ මේ රටේ ජනතාවට එක කියවලා තේරුම් ගන්න සිංහල හෝ දෙමළ භාෂාවෙන් ඇත්තෙත් නැහැ ඉංග්‍රීසි පිටපතක් අපිත් බොහොම අමාරුවෙන් තමයි හොයාගත්තේ මේක මේක එලිකලෙත් නැහැ අන්න ඒ විදිහ හොර රහස් වැඩපිළිවෙලකින් තොරව මේ රටේ ජනතාවත් එක්ක කතා කළා මේ රටේ පරිසරවේදීන් එක්ක කතා කළා ගොවීන් එක්ක කතා කළා වාරි මාර්ග ඉංජිනේරුවොත් එක්ක කතා කළා බුද්ධිමතුන් එක්ක කතා කළා මහාචාර්ය මේ ජේලෝ මෙන්ඩිස් මහතා වගේ අපි ඉතාමත් ඉන්න මේ මේ දක්ෂතා තියෙන පුද්ගලයොත් එක්ක කතා කළා අපේ රටට ගැළපෙන අපේ පරිසරය ආරක්ෂා වෙන සහ මේ වැසි ජල ප්‍රමාණය මා ඔබට කිව්වා වගේ අපි ලෝකයේ ඉහළ සම්පතක් තියෙන රටක් මා පෞද්ගලිකව කතා කරන්නේ පරිසරවේදියෙක් හැටියට අපිට ස්වභාවිකව ලැබිලා තියෙන ඉහළම සම්පත තමයි ජලය මොකද මේ සම්පත ලෝකෙට සල්ලි දීලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ස්වභාවිකව ලැබුණොත් ඇරෙන්න අන්න ඒ ස්වභාවික සම්පත අපි කොහොමද කළමනාකරණය කළ දීර්ඝකාලීනව අපේ අතීතයේදී අපි කළා වගේ මේ රටේ අනාගත පරපුර සස්ත්‍රීකරන්න මේ රට අනාගතේ කරන්න කොහොමද පාවිච්චි කරන්න කියන සැලසුම තමයි අපිට දෙන්න ඕනේ. අවසනාවකට ඒ සැලසුම මෙතන නැහැ. ඇමතිතුමාත් පිළිගත්ත මේකේ දුර්වලතා තියෙනයි කියලා. හොඳයි ඇමතිතුමා අපි කියනවා මේකේ දුර්වලතා විතරක් නෙමෙයි මේක සම්පූර්ණයෙන් හසකස් කරලා තියෙන්නේ ඒකෙන් ඉහළ පැත්තට ගිහිල්ලා ලෝක බැංකුවේ උමනාවන්නනෝ බහුජාතික සමාගම් වලට මේ සම්පත විකුණන්න කියලා. මෙන්න මේකට එරෙහිව චාපා කිව්වාගේ නිදහස් දිනේදී හා අපේ රටේ ජනතාවට සිද්ධ වෙනා ඇමතිතුමා කිව්වාගේ මේක කිසි දෙයකට බය නැතුව අපිට සටන් කරන්න. සටන් කළා මෙන්න මේ ප්‍රතිපත්තිය පරාජය කළා මේ ජල නිදහස් ජලායිතිය බේරා ගැනීමේ ශක්තිය මේ රටේ ජනතාවට තියෙනවා. අන්න අපි ඒක ඉල්ලා හිටනවා මොකද තමුන්නාන්සලා තේරුම් ගන්න මේ පනතින් තමුන්නාන්සලාගේ සර්ෆස් ඇන් ග්‍රවුන්ඩ් වෝටර් එහෙම නැත්නම් මතුපිට හා ජලය රජයට අයිති වුණොත් ඊළඟට තමුන්නාන්සලාට අහිමි වෙන්නේ හුස්ම ගන්න වාතය. අන්න ඒ තත්ත්වයට යන්න කලින් අපි මේක සටන් කළා ජයග්‍රහණය කරමු කියලා. නැයි අමතුමාට යමක් කියන්න තියෙනවද නැහැ? ඔව් නැහැ මම මොකද ඔබතුමා මේ මණ්ඩපේ තුල ඉන්න එකම පුද්ගලයා හින්දා මම අවස්ථාව දෙන්නම්. අපි බොහොම සන්තෝසයි. ඒ කියන්නේ විවිධ අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. යම් කිසි කැතුම්පතක නැත්නම් ඒ වාර්තාවේ අඩුපාඩුකම් තියෙනවා නම් සංශෝධන තියෙනවා නම් විශේෂයෙන්ම පරිසරවේදීන් මම බොහොම සන්තෝසයි. අපි ඒවත් ඔක්කොම සලකලා බලලා මම කිව්වා වගේ මේක නීතියක් නෙමෙයි. අපි දැන් සාකච්ඡා කරන්නේ නීතියක් නෙමෙයි. අදහස් සමූහයක්. ඒක නීතිය හැටියට එනකොට අපි ඒ தත්ත්වේ බලමු. ඒක විවෘත ඒ වගේම විනිවිද පෙනෙන විදියට කටයුතු කරන්න මට පොරොන්දු වෙන්න පුළුවන්. ඒකේ තුප්පත් එනකොට සමහරට අපිට ආපහු කතා කරන්නත් පුළුවන් වෙයි. හොඳයි. බොහොම හොඳයි. ඒ වගේම මේ මේ වගේ විවෘත සාකච්ඡාවකට අපිට ආරාධනා කිරීම ගැනත් අපි ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සියලු දෙනාට බොහොම ස්තුතියි මේ සාකච්ඡා මණ්ඩපයේ සහභාගී වීම පිළිබඳව. ප්‍රේක්ෂකිතවතුනි ඔබටත් ස්තුතියි මේ තෙක් වේලා අපිත් සමග රැඳී සිටීම පිළිබඳව. අපි ලබන සතියේත් අඟහරුවාදා රාත්‍රී 9:30ට ඔබේ නිවසට ගොඩවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සුබ රාත්‍රියක්.